නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං ධම්මං සංඝං නමස්සාමි. බහුල මනු විතක්කේති අනු විචාරේති තථා තථා නති හෝති චේතසා තීති. පූජනීය මහා සංඝරත්නය ප්‍රධාන මෑණියුරුන් කින් අවසරයි. ප්‍රධානවන්ත පින්වතුනි, ඔයත් අද දවසේදී සතිපට්ඨාන භාවනාව සතිපට්ඨාන සූත්‍රය කේන්ද්‍ර කරගත භාවනා වැඩසටහනටයි මේ සම්බන්ධ වෙලා ඉන්නේ. මේ තාක් දුරට අපි භාවනාව කියන විෂය සවිස්තර සහිතව ප්‍රායෝගිකව අත් ලබනකොට අත් විඳිනකොට භුක්ති විඳිනකොට ඇතිවෙන ගැටලු සහ ඒවාගෙන් නිදහස් වෙන්නේ කොහොමද, ඒ ඇතිවෙන භාවනාවේදී ඇතිවෙන ගැටලුව හෝ ගැටලු සාමාන්‍ය ජීවිතයේදී අපිට කොහොමද බලපාන්නේ, භාවනාවේදී ඒ දෙයට පිළිතුර හොයාගන්නකොට සාමාන්‍ය ජීවිතයේ තියෙන ගැටලුවත් විසඳෙන්නේ කොහොමද කියන කාරණාව ගැනයි මේ පහුගිය කාලය තුළදී සාකච්ඡාවට ලක් කළේ. චිත්ත රීති කියන මාතෘකාව යටතේදී අද දවසේදී කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙනතුනේ ශෛලගත වීම කියන අංශය ගැනයි. ඔයතොත් මමත් අපේ ජීවිතය තුළ ජීවත් වෙනකොට මගේ අය, අපේ අය, මම දන්න අය, මම කැමති අය, මං අකමැති අය, මට නුරුස්සන අය, මම කැමති රූප, මං අකමැති රූප, මට හොඳ රූප, මට නරක රූප ආදී වශයෙන් මම කැමති සහ මගේ ග්‍රහණයේ තියෙන වගේම මම අකමැති මගේ ග්‍රහණයේ නැති ආදී වශයෙන් අපේ ජීවිතය තුළ අපිට භුක්ති විඳින්නට ලැබෙන අත්දැකීමට අපි යම්කිසි විදිහකට වටිනාකමක් ලේබල් එකක් සනිටුහන් කර ගැනීමක් එකතු කරනවා. මේ කියන සනිටුහන් කර ගැනීම ලේබල් ගත කිරීම අපේ ජීවිතය තුළ පිනතුනේ නොදනුවත්වම අපි සිද්ධත් කරනවා. යම්කිසි කෙනෙක් කතා බහ කරන වචනයකට අපේ රුචියක් මනාපයක් කැමැත්තක් තියෙනවා නම් ඒ දෙයට අපි වඩා වැඩිපුර නැමෙන්නටත්, යම්කිසි කෙනෙක් කරන කතාව තුළට අපේ රුචිය සහ මනාපය යන්නේ නැත්නම් ඒ දෙයත් එක ගැටෙන්නටත් අපේ හිත අපි යොමු කරනවා. මෙහෙම තියෙන අපේ මානසික තලයක අපිට තියෙන හිතේ තියෙන සැකැස්මක කැමැත්ත ඔස්සේ අපි හඹාගෙන යනවා වගේම ඇත්තටම කියනවා නම් අකමැත්ත ඔස්සේත් අපි හඹාගෙන යනවා. අපි හිතුවට අපි අකමැත්තෙන් බැහැර කරන්නට, ඔව් අකමැත්ත බැහැර කරන්නට, අකමැත්තෙන් අයින් වෙන්න උත්සාහ කරනවා කියලා සැලකුවාට, ඒ අකමැත්ත ගැන නිතර 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 මෙනෙහි කරන්නට, සිතුවිලි බෝ කරන්නට අපි තව තවත් කිට්ටු වෙන්නේ ඒ අකමැත්ත ගාවටම තමයි. කැමැත්තට යන ප්‍රශ්නෙත් ඕකම තමයි. ප්‍රශ්නාර්ථයත් කැමැත්ත කියන කාරණය ගැනත්, ඒ දේ ගැනත් නිතර 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 හිතන්ට මෙනෙහි කරන්නට අපි නැවත 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 චුට්ට චුට්ට කැමැත්ත ගාවට කිට්ටු වෙන්න පටන් ගන්නවා, ලං වෙනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන ද්වේදා විතක්ක කියන සූත්‍රයේ මෙන්න මෙහෙම පාඨයක් තියෙනවා. බහුල මනු විතක්කේති අනු විචාරේති තථා තථා නති හෝති චේතසා කියලා. පින්නතුනි, අපි දන්නේ නැහැ අපේ හිතට මේ වගේ වැඩපිළිවෙලක් සිද්ධ වෙන්නේ ඇයි කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ කියලා දෙන තාක්කල් තථාගතයන් වහන්සේ අපිට කියලා දෙනවා චිත්ත රීතියක් හැටියට, මේ අපේ හිතවල තියෙන සාමාන්‍ය ස්වභාවයක් හැටියට මෙන්න මෙහෙම කාරණාවක්. ඒ කොහොමද? එක්තරා කාරණාවක් දිහා අපි නැවත නැවත බලනවා නම්, නැවත නැවත හිතන ආකාරයක් තියෙනවා නම්, හිතන ස්වභාවයක් තියෙනවා නම්, ඒ කාරණේ දකින්නට උත්සාහවන්ත වෙන විදිහක් තියෙනවා නම්, ඒ ආකාරයට, ඒ පැත්තට, ඒ දිශාවට අපේ හිත නැමෙනවා. බහුල මනු විතක්කේති අනු විචාරේති තථා තථා නති හෝති චේතසා. බහුල හැටියට හිතනවා නම් යම් කිසි වූ කාරණාවක් පිළිබඳව එක්තරා වූ රටාවකින්, අනු විචාරේති ඒක හා සම්බන්ධ ඒ දේට සමගාමීව යන තව තව කුඩා කුඩා විතර්කත් ඇති කරගන්නවා. ඒ අනුවත් අපි කල්පනාව කරනවා නම්, සිහිය යොදවනවා නම්, අපේ වීර්යය යොදවලා ඒ විදිහට මෙනෙහි කරන්න උත්සාහ කරනවා නම්, ඒ හිතන හිතන ආකාරයට හිත නැමෙන්න පටන් ගන්නවා. තථා තථා නති හෝති චේතසා. භාවනාව පැත්තෙන් ගත්තාම ඔය දේ සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙමයි. අපි භාවනාවට වාඩි වෙලා ආස්වාසය දැක්කා නම් යම් පමණක, අපි ඒ ලබාගත් අත්දැකීම ආයෙත් ලබා ගන්නට, නැවත නැවත ලබා ගන්නට, ඒ අත්දැකීමමයි ඇති කරගත යුත්තේ කියලා කල්පනා කරනවා නම්, මෙනෙහි කරනවා නම්, අපිට අපේ භාවනාව තුළ පින්නතුනේ වෙන යම් වූ දෙයක් සනිටුහන් වීම කරදරයක් වෙන්න පුළුවන්, බාධකයක් වෙන්න පුළුවන්. අපි රුචි නැහැ ඒකට. මොකද අපේ කැමැත්ත තියෙන්නේ ආනාපානය බලන්ට විතරයි, හුස්ම බලන්ට විතරයි, හුස්ම දකින්ට විතරයි. එතකොට තථාගතයන් වහන්සේගේ සතර සතිපට්ඨාන කියන මේ සූත්‍ර දේශනාවේ ආනාපාන සතිය කියන භාවනාව කොටස ඒ දේ විස්තර කරන්න පින්නතුනි කාරණා 16ක් යටතේ, ඒ 16ට කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව කියන මේ කොටස් හතරම අයිති වෙනවා, අදාළ වෙනවා, එක් රොක් වෙනවා. හැබැයි අපි අපේ හිතේ ශෛලගත වීමක් ඇති කරගෙන තිබුණොතින් අසවල් දේ පමණයි මට අවැසි වෙන්නේ කියලා, මම භාවනාව හැටියට පුරුදු කරන්නේ හුස්ම දිහා බලන එක පමණයි, හෝ යම් කිසි වූ දෙයක් හිතන එක පමණයි ආදී වශයෙන් අපි ග්‍රහණය කරගත්ත යම් කිසි වූ රටාවක් තියෙනවා නම්, කාලයාගේ ඇවෑමෙන් අපි මෙනෙහි කරන්නේ අනු විචාරේති කියලා කියනවා. කතා බහ කරන්නේ, ජීවිතේ පුරුදු කරන්නේ ඒ අපි හිතේ හදාගත්ත ඒ අදහස ස්ථීර හැටියට පරිවර්තනය කරගන්නට අවස්ථාවක් සැලසෙන ආකාරයෙන්ම තමයි අපි අපේ හිතට ඇති කරගත්ත අදහස ස්ථීර කරගන්නට, ඒකම පවත්වා ගන්නටමයි කල්පනාව ඇති කරගන්නේ. එතකොට එහෙම වුණහම පසුකාලීනව තියෙන ගැටලුව තමයි අපේ හිත ඒ දේ විතරක් දරා ගන්නට, ඒ දේ විතරක් හරි සහ නිවැරදි කියලා හිතන්නට පෙළඹෙනවා. සාමාන්‍ය ජීවිතය තුළදී පිනතුනේ අපි අනිත්‍යත්වයට ඇසුරු කරද්දී පවා අපි අපේ හිතේ ඇති කරගන්නා වූ අදහස්, ඒ අදහසට යන විදිහට අපි අපේ හිතට දාගන්න තව තව මොනවාරි සිතුවිලි තියෙනවා නම්, කතා බහ කෙරෙනවා නම්, ඒ හැම එකක්ම හින්දා තමයි ඊළඟ කාලයකදී වෙනකොට අපි හිතපු ස්වභාවයටම පරිවර්තනය වෙන්න පටන් ගන්න. යම් කිසි කෙනෙක් කෙරෙහි තරහකින් බලනවා නම්, ඒ තරහා
තමන්ට අනුකූලවම නැවත නැවත හිතනවා නම්, කල්පනා කරනවා නම්, සිතිවිලි බඳිනවා නම්, පිනතුනි කාලයක් යනකොට ඒ කෙනා දිහා බලනකොටත් අපේ හිතට තරහක් එනවා කියන එක නතර කරන්න බෑ. අපි තරහකින් කතා කරනවා කියන එක, අපේ වචනය තරහක් හැටියට පිට වෙනවා කියන එක වෙනස් කරන්න බෑ. හේතුව තමයි කාලාන්තරයක් තිස්සේ පුරුදු වෙලා තියෙනවා, පුරුදු කරලා තියෙනවා ඒ විදිහේ තරහ ඇති වෙන ස්වභාවයකින්ම කතා කරන්න, හෝ දකින්න, හෝ බලන්න. ඔය ආකාරයෙන්ම තමයි පින්නතුනි අනික් හැම ක්ලේශයකටම. ඉතින් එවන් වූ හිතක් එකයි අපි භාවනාවට වාඩි වෙන්නේ, පරියන්කයකට යන්නේ. මේ හිතේ තියෙන සකස් කිරීම තරහ හැටියට බලනවා කියන එක නෙවෙයි, ශෛලිගත වෙනවා කියන එකයි. ඒකාකාර ස්වභාවයක් දැක්කාට පස්සේ, ඒකාකාර ස්වභාවයක් හඳුනාගත්තාට පස්සේ, ඒ කාරණේ දිහා වෙනත් විදිහකට බලන්න, විශේෂයකින් බලන්න හිත යොමන්නේ නැහැ කියන එකයි මෙන්න මේකදී සිද්ධ වෙන්නේ. එතකොට එහෙම වුණහම් පින්නතුනි, අපි හිතන දේ තමයි ඊයේ පර්යංකයේදී ලබාපු අත්දැකීම අද පර්යංකයේදී ලබන අත්දැකීම හාම සමානයි කියලා හිතන්න. ඊයේ භාවනාවට අපි භුක්ති විඳපු අත්දැකීම අද භාවනාවේදී ලබන අත්දැකීමට සමානයි කියලා හිතන්නේ. මේක මේ අත්දැකීම කියන දේ කුළු ගන්නවා ගන්නට අපිට උපකාරී වෙන කාරණා තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ඒ අත්දැකීමට අපි හඳුනා ගන්නට භාවිතා කරන සංඥාවලට. කෙනෙක් වුණොත් එහෙම ඒ කෙනාගේ හැඩය වෙන්න පුළුවන්, පාට වෙන්න පුළුවන්, වර්ණය වෙන්න පුළුවන්, ඒ කෙනාගේ ගමන් විලාසය වෙන්න පුළුවන්, කතා බහ කරන ස්වරූපය වෙන්න පුළුවන්. මෙන්න මේවා තමයි සංඥා වගේ වෙන්නේ. කොහේ හරි බුරණ සද්දයක් ඇහුනොත් එහෙම අපි දන්නවා දැන් මේ බල්ලෙක් බුරන්නේ කියලා. එහෙම නැතුව ළමෙක් කෑ ගහනවා වගේ සද්දයක් ආවොත් එහෙම අපි මේ බල්ලෙක් බුරනවා නෙවෙයි මේ ළමෙක් කෑ ගහනවායි කියලා. අන්න ඒ වගේ ඕනෑම සිද්ධියකට, අවස්ථාවකට, අත්දැකීමකට අදාළ වෙන විදිහේ හඳුනා ගැනීම සමූහයක් තියෙනවා. ඒ හඳුනා ගැනීම සමූහය එක්ක අපි ස්ථිර අදහසකට ගන්නවා ඊයේ තිබිච්ච දේ තමයි, තේම තමයි, ඊයේ තිබිච්ච අත්දැකීමම තමයි අදත් මේ තියෙන්නේ කියලා. ඊළඟට තමයි ඒ හඳුනාගත්ත දේ අපි වින්දනය කරන ස්වභාවය. භාවනාවකදී නම් ආස්වාසේ දකිනකොට අපිට ඒ ආස්වාසේ ඊයේත් පෙනුනේ භාවනා කරද්දී ඉස්සෙල්ලම ආස්වාසයක් නම් අදත් හිතනවා අනිවාර්යයෙන්ම ආස්වාසයක්ම පෙනෙන්න ඕන, දකින්න ඕන කියලා. ඒ වගේමයි ඊයේ ආස්වාසය මෘදුව තිබුණා නම්, සැහැල්ලුව තිබුණා නම් අදත් බලාපොරොත්තු වෙනවා අපේ ආස්වාසය එහෙනම් මෙන්න මේ විදිහෙම මේ ස්වභාවයකින්ම තිබිය යුතුමයි කියලා. ඊළඟ එක තමයි පින්නතුනි, ඔය ලබාගත් අත්දැකීම කෙරෙහි අපි ඇති කරගන්නා වූ සිතුවිලි. ඒ ලබාගත් අත්දැකීම අපි ආපහු මෙනෙහි කරනකොට මෙනෙහි කරන්නේ අපි ඒ ඇති කරගත්ත, කිට්ටු කරගත්ත, ලං කරගත්ත අර අත්දැකීම් ගොන්නත් එක්කම තමයි. ඒ අත්දැකීම් ගොන්නේ තියෙන අර සංඥා ටිකත් එක්කම තමයි, වින්දනයන් එක්කම තමයි. මෙන්න මේවා ඊළඟට ඊළඟට ඒහා සමාන වගේ තියෙන සංඥාවල් සමූහයක්, වින්දනයන් සමූහයක් සහ විතර්කයන් සමූහයක් අපි අත්දකින්නකොට අපිට ඇති වෙන අදහස තමයි ඊයේ තිබිච්ච අත්දැකීමම තමයි අද මම මේ භුක්ති විඳින්නේ කියලා. ඊයේ තිබුණ අත්දැකීමම තමයි අද මම මේ භුක්ති විඳින්නේ කියලා. හැබැයි ඊයේ ලබාපු, ඊයේ අත්දැකපු, ඊයේ භුක්ති විඳපු ආනාපානේ නෙවෙයි අද අපේ ශරීරයෙන් ගලාගෙන යන්නේ. ඔකට පාලියෙන් කියන අතරම කියනවනම් අනිච්චේ නිච්ච සංඤ්ඤේ කියලා. මේ ලෝකයේ තුල වෙනස් වීමක් තියෙන කාරණාව අපි නිත්‍ය හැටියට දකින්න උත්සාහ කරනවා. ඒ නිත්‍යතාවේ හදලා දීලා තියෙන වෙන මොකක්වත් හින්දා නෙවෙයි, අපි හදාගත්ත සංඥා සමූහයේ හින්දා, අපි ඒ දේ භුක්ති විඳින වින්දනයන් සමූහයේ හින්දා, අපි ඒ කියන අත්දැකීම ගැන කල්පනා කරන ස්වභාවයෙන් තමයි නිත්‍ය සංඥාව හදලා දෙන්නේ. නිත්‍ය ස්වභාවයේ නිත්‍ය ක්‍රමයේ හදලා දෙන්නේ. ඒ වුණාට පින්නතුනේ, අපි මේ ජීවිතේ ලබන හැම අත්දැකීමක්ම, හැම අවස්ථාවකටම මුහුණ දෙන්නේ පළවෙනි සහ අවසාන වතාවට.
පළවෙනි සහ අවසාන වතාවට. ඒ අත්දැකීම හෝ ඒ කෙනා හෝ ඒ අවස්ථාව හෝ ඒ ආකාරයෙන්ම ඒ ස්වභාවයෙන්ම ආය අපිට ජීවිතේ කවම කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. ඒ ස්වභාවයේ තියෙන දෙයක් හම්බ වෙනවා. නමුත් ඒ අත්දැකීමම ඒ ස්වභාවයෙන්ම අපිට හම්බ වෙන්නේ. ඒ කෙනාවම අපිට හම්බ වෙන්නේ. යම් කිසි වූ හෝ පරිවර්තනයකට ලක් වෙලා තියෙන. මේ කියන දැනුම අපිට නැති හින්දා තමයි අපි මේ ලෝකයේ තියෙන අත්දැකීම් කෙරෙහි, අවස්ථාවන් කෙරෙහි, පුද්ගලයන් කෙරෙහි නිත්‍ය වූ සංඥාවක් ඇති කරගන්නේ. ඒ නිත්‍ය සංඥාවට හේතු භූත වෙලා තියෙන්නේ ඒ කෙනා හෝ ඒ සිද්ධිය කෙරෙහි අපි ඇති කරගත්ත සංඥා සමූහය හෝ වින්දනයන් සමූහය හෝ හිතන විදිහ විතර්ක ටික. ඔන්න ඔය කියන කාරණාවල් ටික හඳුනා ගන්න අපිට අවස්ථාවක් හම්බ වුණා නම් පිනතුනි භවනාවේදී සාමාන්‍ය ජීවිතයේදී අපිට දුක හදලා දෙන හෝ අපිව කරදරයට පත් කරන නිත්‍ය සංඥාව මොකක්ද කියලා තේරුම් ගන්න අවස්ථාවක් එනවා. මේක තුලින් එතකොට අනිත්‍යයි කියලා කියන්නේ මෙන්න මේකයි කියලා මෙනෙහි කිරීමක් නෙවෙයි සිද්ධ වෙන්නේ. තමන් නිත්‍ය හැටියට ගන්න කාරණේ මොකක්ද කියලා හඳුනා ගැනීමකුයි වෙන්නේ. එතකොට අනිත්‍යතාවය අවබෝධයක් බවට පරිවර්තනය වෙනවා. අනිත්‍යතාවය හැටියට බලන්න ඕන මොනවද? අනිත්‍ය හැටියට දැකලා තියෙන්නේ මොනවද? අනිත්‍ය හැටියට දකින්නේ නැත්තේ මොනවද කියන එක අපිට විද්‍යාමාන වෙන්න පටන් ගන්නවා. මේ ජීවිතය තුළ යම් කිසි කාරණාවක් කෙරෙහි අපි දැඩි විදිහට ඇලීමක් හදාගෙන තියෙනවා නම් දුකක් සන්තාපයක් ඇති වෙන ප්‍රමාණය අපි ඒ දෙයින් නිදහස් වෙන්න මග හදාගනි පාර හදාගනි. මේ දේ කරාන්ට මග අහුරන එකම එක කාරණේ තමයි පිනතුනේ අපි අර විදිහට ශෛලගත වීම. මේ ස්වභාවයේහි නැත්තම් මේ අත්දැකීමෙහි මේ කෙනාගේහි තියෙන්නේ මෙන්න මේ ස්වභාවයමයි කියන ස්ථිර අදහසට පැමිණීම. ඒ දෙයින් නිදහස් වෙන්න ලේසි නැහැ. ওই දෙය ගැන නිකන් කතා කළ පළියට ඒ දෙයින් නිදහස් වෙන එක ඒ තරම් සරල නැහැ. ඒකට හේතුව තමයි ඒ සිද්ධිය හෝ ඒ කෙනා හෝ ඒ අවස්ථාවට එක්ක එකතු වෙච්ච ඔය කියන නිත්‍ය සංඥාව ස්ථිර හැටියට ගන්න අදහස අපි ගාව තියෙන්නේ අපි ඇති කරගත සංඥා සමූහයෙන්ද. අපි ඒ සංඥා සමූහය ස්ථිර හැටියට අරන් දෙන්නේ ඒ සිද්ධිය හෝ ඒ කෙනාව වින්දනය කරන වේදනා සමූහයක් තියෙනවා සැප දුක් උපේක්ෂා හැටියට. අන්න ඒ ටිකයි අපි නිත්‍ය හැටියට අරන් තියෙන්නේ. ඒ දේ කෙරෙහි අපි ඒ කෙනා කෙරෙහි අපි කල්පනා කරන හිතන ස්වභාවයක් තියෙනවා. හිතන්නේ මේ කෙනා මෙහෙමමයි මේ සිද්ධිය මෙහෙමමයි ආදී වශයෙන්මයි. මෙන්න මේ කියන හේතු හින්දායි පින්නතුනේ අපිට ඔය කියන උගුලෙන් ගැලවෙන්නට නිදහස් වෙන්නට බැරි වෙන්නේ. සතිපට්ඨාන භාවනාවේදී තමයි අපිට ඉදහස රාම්භ වෙන්නේ අපි තුල තියෙන නිත්‍ය සංඥාව මොකක්ද, ඒ දෙයින් බැහැර වෙන්න භවිතා කරන්න පුළුවන් ක්‍රමය මොකක්ද කියලා. ඉතින් අන්න ඒ දේ අපි භවනාවක පුරුදු කරන ස්වභාවයකට යන්න පුළුවන්කම තියෙනවා නම් අපි හඳුනා ගන්න පටන් ගනීවි. ඊයේ භවනාව අපි පටන් ගත්තේ අසවල් දෙයකින් නම් අදත් ඒ දෙයම හිත බලාපොරොත්තු වෙනවාද කියන අදහසෙන්. මේක ඒ තරම්ම සරල. ඒ වගේ සරල තැනකින් ඉඳලාම තමයි මේ ගමන ඉස්සරහට දීගෙන යන්නේ. තව තව ගැඹුරටත් ඕක ක්‍රියාත්මක වෙන්න පුළුවන්, ඇති වෙන්න පුළුවන්, අපිට විඳ දරා ගන්න අවස්ථාවක් තියෙන්නත් පුළුවන්. නමුත් භවනාව තුළ පින්නතුනේ ඊයේ ලබාගත්තු නැත්නම් ඊට කලින් ලබාගත් අත්දැකීමම අපි අදත් ලබා ගන්න හිතනවා නම් අන්න ඒක තමයි නිත්‍යතාවයේ තියෙන හිතක සාමාන්‍ය ලක්ෂණ. ඉතින් මේ විදිහට අපි බාහිරින් බලනකොට අරස් කියන සංඥාවල් යම්කිසි පුද්ගලෙක් හරි කමක් නැහැ. අපිට තේරෙන්න පුළුවන් අර ඊයේ හිටපු කෙනාම තමයි අද මේ ඉන්නේ කියලා. ඒ වුණාට අත වශයෙන්ම ගත්තොත් එහෙම කායිකව සහ මානසිකව ඒ කෙනා බොහෝම පරිවර්තනයකට ලක් වෙලා බොහෝම විට වෙනස් වෙලා ගොඩක් වෙලාට වයසට ගිහිල්ලා ආදී හැටියට ජරා ජීර්ණත්වයට පත් වෙමින් ඉන්න කෙනෙක් අපි දකින්නේ. එතකොට මෙහෙම බලනකොට පින්නතුනේ ඊයේ හිටපු කෙනාට අපි දක්වපු ඒ ප්‍රතිචාරයන්ම අදත් දක්වනවා නම් ඒ ස්වභාවයෙන්ම ඒක ඒ තරම් සාර්ථක වෙන්නේ නැහැ, සාධාරණ වෙන්නේ නැහැ. මෙන්න මේ කියන කාරණාවයි මට ඇත්තන්ට කියන්න ඕනකම තිබ්බේ. භාවනාව සිදු කරනකොට අපි ඊයේ ලබාගත් අත්දැකීම
සාපේක්ෂ වෙනවා පින්නතුනි. ඊයේ දවසේදී අපේ ඇසකන නාසයේ දිවකයි මනස කියන මේ ඉන්ද්‍රියන් භාවිතා කරපු ස්වභාවයට ඒ වගේ අත්දැකීමක් අද අපි බලාපොරොත්තු වුණාට ඒ වගේ අත්දැකීමක් අද අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මෙන්න මේකයි සරල සාමාන්‍ය යථාර්ථය. ඉතින් ඔන්න ඔය කියන කාරණාවටයි මට ඇත්තන්ට අද අවධානය යොමු කරවන්නට උවමනාවක් තිබේ. අපි තාම කතා බහ කරන්නේ ආනාපාන සති සූත්‍රයේ චිත්ත සංඛාර පටිසංවේදී අසසි සාමීති සික්ඛති පසසි සාමීති සික්ඛති සහ පසම්බාජිත සංඛාරං අසසි සාමීති සික්ඛති පසසි සාමීති සික්ඛති කියන මෙන්න මේ කොටස් ටිකයි. ඉතින් විශ්වාස කරනවා මේ කාරණාවල් අද මේ කතා බහ කරපු කාරණාවන් වලින් ඔයත්තන්ගේ භාවනාවට නැත්නම් ඔයත්තන්ගේ ජීවිතයට යම්කිසි විදිහක ආලෝකයක් හම්බ වේවි කියලා. ඒසේම වේවා වගේ මද දවසේදී සිදු කරන භාවනාවෙන් අද අපි මේ කරපු දේශනාව පිළිබඳව තියෙන ඒ කාරණාවා ටික තව ටිකක් කුළු ගැන්වේවි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඇතින් කල්පනා කරලා අද දවසේ සිදු කරගත්ත ධර්ම ශ්‍රවණය ආදී වශයෙන් සිදු කරගත්ත මේ කුසලයේ වත්තන්න බොහෝ කාලයක් යහපත පිණිසම වේවා කියලා බලාපොරොත්තු වෙනවා.